සැත්තම් සඳහා ස්ථාවර අවමගාස්තුමී ගමුණ අවලෝකින් අමතන 0.1177777. මේ වර්ෂයේ ආර්ථිකයේ වර්ධන වේගයේ ඍණ 7ක් නැත්තම් 8ක් කියලා පූර්වානුමානය කරනවා. කවදාක්වත් නිදාසින් පස්සේ ලංකාවේ ආර්ථිකයේ මෙහෙම ඍණ වෙලා නැහැ. මේක නිසා අපිට ඇති වෙලා තියෙන තත්ත්වේ රුපියලුත් නැහැ ඩොලරුත් නැහැ. මේ ඇති වෙලා තියෙන අවුරුදු 62ක අවුල විසඳන්න තරම් බුද්ධියක් දැනීමක් අත්දැකීමක් පළපුරුද්දක් විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබපු විද්වතෙක් රට ඇතුලේ අපිට හමු වුණේ නැහැ. මේ ප්‍රංශයේ ලසාඩ් තමාගම අත තමයි අපේ මේ අනාගත ඉරණම ණය පිළිබඳ දැනට රැඳිලා පවතින්නේ මේ වෙලාවේ. ඒක නිසා කිසිම ව්‍යාපෘතියක් සඳහා විදේශ ණය ආධාර තවදුරටත් ලබා ගන්නට බෑ. මේ ප්‍රශ්නේ විසඳගන්නත් මේ කාගේ හරි එක දේශපාලනඥයෙක් මේක කළ නිසා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ගත්ත ණය ගෙවීම සඳහා තව ණය අරන් තියෙනවා. ඒක කිරීමේ සීමාවක් තියෙනවා. සීමාවෙන් එහාට ගියාම කරන්ට් බැරි වෙනවා. මිනිස්සුකට උනත් එහෙමයි. දැන් ඔබට ආදායමට වඩා වියදම් වැඩි නම් ඔබ ණය ගන්නවා. ණය ගෙවා ගන්න බැරි වෙනකොට ලැජ්ජාවට එක එකයි ඉල්ලලා කෑ ගහනකොට ගෙවල් ළඟට ඇවිල්ලා ඒ ණය ගෙවන්න තව ගිනි පොලියට ණය ගන්නවා. ඒ ටිකත් ගෙවා ගන්න බැරි වෙනකොට වෙන විවස ගන්න බැරි තැන ලිපියක් ලියනවා. මගේ මරණය පිළිබඳ වගකීමුත්තේ මා පමණි. කිසිවෙකුත් මේ සඳහා වග උත්තර කරුවේ නොවේ කියලා සියදිවි නසා ගන්න. ආණ්ඩුවට එහෙම කරන්ට් බෑ. කවුද සියදිවි නසා ගන්න? ඇත්ත කෙටියෙන්. දත්ත වැඩියෙන්. සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.